ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කිරීම හැකි නම් සමාදාන එහෙම නැත්නම් සාමය තියෙන රටක් නිර්මාණය කරන්න පුළුවන් වේවි. නව වැස්ලින් දැන් නයිසිනමයිඩ් විටමින් සමගින් උතුරු දකුණු සහෝදරත්වයේ සංවිධානය ඊයේ කොළඹදී සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණා. මේ රට දශමයකින්වත් ඉස්සරහට ගමන් කරන්න බෑ. මොන යක්ෂ දේවේන්ද්‍රයා බලයට ආවත් ජාතික ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැතුව. හම්බන්තොට ජනතාවට තීන්දු ගැනීමේ අයිතියක් තිබුණා නම් ඔය හම්බන්තොට ජනතාව හබර හදන්න කියනවා, ක්‍රීඩාංගන හදන්න කියනවා, නෑ ඒගොල්ලෝ කැයි ස්කෝලයක් හදන්න, ඉස්පිරිතාලයක් හදන්න කියලා. නමුත් ඒ අයට ස්වයන් තීන්දුවක් ගන්න බැරිකම නිසා තමයි උඩින් පහත් කළා පාලකයන්ට ඕන ක්‍රීඩාංගන හැදුවේ, හබර හැදුවේ. එනිසා උතුර නැගෙනහිර දකුණ බස්නාහිර මේ සියලු ජනතාවට තමන්ගේ ප්‍රදේශ පාලනය කරන්නට පුළුවන් ස්වපාලන පද්ධතියක් බිහි කිරීම අද මේ සමාජයේ ලාංකික සමාජයේ මුහුණදෙන ප්‍රශ්නයට විසඳීමේ ආරම්භක දෙයක් බව අපි තේරුම් ගත යුතුයි. අපේ ප්‍රභූවරු හැදෙන්න ඕන සමානාත්මතාවය ගරු කරන, ඒ වගේම අවුරුදු ගණන් පාර්ලිමේන්තුවේ ඉන්න ක්‍රමවේදයක් ගැන සිහින මවන ජාතියක් හැටියට නෙවෙයි. එන එවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කිරීම හැකි නම් සමාදාන එහෙම නැත්නම් සාමය තියෙන රටක් නිර්මාණය කරන්න පුළුවන් වේවි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.